අද නත්තල් දවස. මුළු ලෝකෙම ඉන්න ක්‍රිස්තියානි කතෝලික ජනතාව ඉතාම උත්සවශ්‍රීයෙන් සමරන දවසක්. නත්තල සම්බන්ධව ඔබේ අදහස මොකක්ද සහ ඔබ නත්තල දකින්නේ කොහොමද? මම හිතන හැමෝම දන්න විදිහට ලෝකෙ ලොකුම බර්ත්ඩේ පාටි එක. මේ තරම් සෙනඟක්. ඒ තරම් ජනතාවක් තනි මිනිස්සෙක්ගේ උපන්දිනයක් සමරනවා මෙච්චර කාලයක් ගිහිල්ලා. නැගුත් 2000කට පස්සෙත් ඒ උපන්දිනය සමරනවා. මම හිතන්නේ තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තම ලෝකේ ප්‍රබලම කැරක්ටර්ස් වලින් එකක් ජේසුස් කියන්නේ. එතකොට නත්තල සම්බන්ධව මම හිතන්නේ විශේෂයෙන් මේ ලංකාව මේ මොහොතේ පවතින වටපිටාවත් එක්ක ආගම් සම්බන්ධව එහෙම නැත්නම් ආගම්වල ආගමික හරය හෝ ආගමික කොටස කතා කරන්න මම කැමති නැහැ වැඩි. නමුත් නත්තලේ තියෙන සංස්කෘතික කොටස අපිට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ලෝකේ නත්තල කියවපු ගමන් සතුට බෙදා හදා ගැනීම වගේ දේවල් එනවා. එතකොට මං හිතනවා හැබැයි තාමත් නත්තල පොදු වෙලා නැහැ. පොදු වෙන්න ඕනේ තවත්. මං කියන්නේ අපි පාටියක් ගන්නකොට මිනිස්සුගේ වර්ගය ආගම කුලය බලලා උන්ට ඉන්වයිට් කරන්න නැහැ නේද කියලා. එහෙනම් මං හිතනවා මේ බර්ත්ඩේ පාටි එක මීට වඩා පොදු වෙන්න ඕනේ. මීට වඩා මේක හැමෝටම විවෘත වෙන්න ඕනේ. සහ ඒ අනිල වශයෙන් සම්බන්ධන කතෝලික ක්‍රිස්තියානි ගෙවල් හැකිතාක් තමන්ගේ ආගමේ නොවන අන්‍ය ආගමික මිනිසුත් එක්ක මේක බෙදා ගන්න ඕනේ කියන එක තමයි මට හිතෙන්නේ. ඊට අමතකව නත්තල විශේෂම කාරණා මම හිතන්නේ නත්තල කියන්නේම වෙනත් විදිහක මේ පාටි මෝඩ් එකක් කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් නත්තල් ගස, නත්තල් සීයා, පිනිමු, ඊළඟට නත්තල් කේක්. නත්තල කියන්නේ මෙහෙම නිකන් පාටි එකක් කියන අදහස තියෙන. ඉතින් ආගමික කතාව පැත්තකින් තියලා ගත්තොත් එහෙම සංස්කෘතික මේ වශයෙන් ගත්තම නත්තල කියන්නේ එහෙම සතුට තියෙන තැනක්. හැබැයි ලංකාව මේ මොහොත වෙද්දි ලංකාවේ ජනතාවට කොයිතරම් නත්තල සමරන්න පුළුවන් තත්වයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නත්තලේ සැබෑ අර්ථ කියලා අර්ථ දැක්වීමක් ගැන හැම නත්තල් කාලයකදීම කියවෙනවා. ඔබේ විග්‍රහයට අනුව මේ කියන හැබෑ අර්ථ මොකද්ද? ඔක සාපේක්ෂයි මං හිතන්නේ. ඒ කියන්නේ මේ කනබොන මිනිහෙක් එහෙම නැත්නම් පාටි දාන්න කැමති මිනිස්සෙක් සැබෑ අර්ථය කියලා ගන්න අත්තලේ කන එක බොන එක විනෝද වෙන එක. ඊළඟට වාසිකව තමන්ගේ ന്യാයෝ හම්බෙන අවස්ථාවක් කියලත් නත්තල සම්බන්ධව ගන්න පුළුවන් ඒ අර්ථයෙන් ඒක බාර ගන්න හැටි. ඊළඟට දැන් පෞද්ගලික ආයතන වගේ ඒවා ගත්තොත් එහෙම උන්ට මේක තව අර ඇනුවල් ගෙට් ටුගෙදර් එකක් බවට පත් වෙනවා. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කැමති අයට පුළුවන් ඒක ඒ සඳහා අවස්ථාවක් කරගන්න. මම හිතන්නේ මේ සැබෑ අර්ථය කියන එක එන්නෙම අපි කොතනින්ද මේක අල්ලගන්නේ කියන කාරණාවත් එක්ක එන්නේ. කියන්නේ නත්තලට හේතු කාරණා වෙච්ච කතානායකයා යේසුස් වහන්සේ සම්බන්ධව තියෙන කියවීම තමයි මම කියන්නේ මේකේ තමන් බාර ගන්න විදිය. එතකොට කෙනෙකුට සාපේක්ෂව තව කෙනෙක්ගේ සැබෑ අර්ථය කියන එක වෙනස් වෙනවා. ඉතින් අපිට කියන්න බෑ කෙනෙක් නත්තල සමරන විදිහ වැරදි තවත් කෙනෙක් සමරන විදිය හරි හෝ එහෙම කියලා. මොකද මම කියන්නේ එක නිර්ණායකයක් එක අර්ථ දැක්වීමක් කිසිම අවස්ථාවක නොදී යුතුයි. කිසිම උත්සවයක් හෝ කිසිම එවැනි විශේෂිත දිනයක් සම්බන්ධ එහෙම වුණොත් වෙන්නේ අපි හරි අනිත් අය වැරදි කියන තැනකට අපිට යන්න වෙනවා. ඒකින්ද මං හිතන්නේ නත්තල මේක බාර ගන්න අය අර අලියා සම්බන්ධව කියනවා වගේ තමයි. අලියා ඉස්සහයෙන් ඇල්ලුවම හොඬේ ස්වභාවය කියයි, පිටිපස්සෙන් ඇල්ලුවම වල්ගේ ස්වභාවය කියයි. තම තමන්ට දැනෙන ආකාරයට මිනිස්සු නත්තල බාරගනි. සැබෑ කියන එකට වඩා මං හිතනවා හැබැයි ජේසුස් වහන්සේගේ සමාජීය දේශපාලන ආගමික මැදිහත්වීම සම්බන්ධව විග්‍රහයකට යන කෙනෙක් වඩා පොදු කරන්න උත්සාහ කරයි මේ උත්සවය. වඩා බෙදා දීම සම්බන්ධව උත්සාහ කරයි. සහ ඒ චරිතය සම්බන්ධව තමන්ට තියෙන අවබෝධය තමයි මං හිතන්නේ තමන් සමරන ආකාරය අනුව තීරණය වෙන්නේ. එතකොට හැබැයි ඒ කෙනෙක් සමරන ආකාරය සහ තව කෙනෙක් සමරන ආකාරය සංසන්දනය කළ යුතුයි කියලා මං හිතන්නේ නෑ. ඉතින් ඒක තම තම නැන පමණින් සිද්ධ විය යුතු කාරණාවක්. නත්තලේ කථානායකයා ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ ගැන ඔබේ කියවීම මොකක්ද? ආගමකට අයිති වෙමින් ආගමික ශාස්ත්‍රවරයෙක් ගැන කතා කිරීම සහ ආගමකට අයිති නොවෙමින් ආගමික ශාස්ත්‍රවරයෙක් ගැන කතා කිරීම කියන කාරණා දෙකක්. එතකොට මම හිතනවා මේ මොහොත වෙනකොට ලෝකයේ සියලුම ආගමිකයන් තම තම ශාස්ත්‍රවරුන්
අයිති කරගෙන ඉන්නේ. එතකොට එහෙම අයිති නොවී ඉන්න කෙනෙක් විදිහට මේ අදහස් දැක්වීම කොයිතරම් බාර ගන්න ඒ ආගමිකයන් සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. සහ මම විශ්වාස කරනවා විශේෂයෙන් ලෝක ආගමික ශාස්ත්‍රවරුන් දාර්ශනිකයන් ඊළඟට කලා ශිල්පීන් වගේ අය ගත්තම ඔවුන් පොදු වස්තුන් රටකට ආගමකට ජාතියකට අයිති කරගන්න බෑ. හැබැයි අපේ විග්‍රහයන් බාර ගැනීමේදී ඔවුන් මේ අපේ ජේසුස් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් අපේ නබී කියන තැන ඉඳන් නම් මේවා දිහා බලන්නේ මේ කියන දේ අහන්නේ. එතකොට ඔවුන්ගේ හිත රිදීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක හින්දා මම හිතනවා කියන්නේ මේ මොහොත අපිට විශේෂයෙන් ආගමික ශාස්ත්‍රවරයෙක් සම්බන්ධව අපේ අදහස ඍජු අදහස එහෙම නැත්නම් අපිට ඇත්තටම ෆීල් වෙන්නේ මොකද්ද කියන එක කියන්න බැරි මොහොතක් බවට පත් කරලා තියෙනවා. නමුත් ජේසුස් වහන්සේ සම්බන්ධව මම කියන්නේ ඒ චරිතය සංකේත රූප විශාල ප්‍රමාණයක් තියෙන චරිතයක්. සංකේතම තමයි ඔහුගේ ජීවිතේ පටන් ගන්න තැන ඉඳන් අවසානයේ දක්වා තියෙන්නේ. පටන් ගන්න ගව මඩුවකින් ලෞකික පියා වෙන්නේ වඩුවෙක්, ඊළඟට දේවමාලිගාවට ගිහිල්ලා පූජකයන් සම්බන්ධව විරෝධය පළ කිරීම සිද්ධ කරනවා, වාද විවාද සිද්ධ කරනවා, වතුර වයින් කරනවා. කියන්නේ වතුර වයින් කරනවා වගේ එකක් ආගමික නායකයෙක් කරනවා කොහොම ඒක කොහොමද බාරගන්නේ? කියන්නේ මුළු සමස්තයේම මධ්‍යසාරයේ වැකදී කියන තැනක ඉඳන් ගත්තත් වෙනත් අර්ථකථන එන්න පුළුවන් විවිධ විදිහට. හැබැයි ඔහු වතුර වයින් කරලා තියෙනවා. ඒ බව ඒ ශුද්ධ ග්‍රන්ථවල ඔවුන්ගේ මූල ග්‍රන්ථවල තියෙනවා. ඊළඟට පාද දෝවණය කරන පාද සෝදනවා, පාවාදීමට ලක් වෙනවා, කුරුසේ යන ගහෙනවා. ඒක රාජ්‍ය විසින් ඝාතනය කරනවා. රාජ්‍ය විසින් ඝාතනය කළ ආගමික නායකයන් සම්බන්ධව මම හිතන්නේ අපි නැවත සොයා බැලීමක් කළ යුතුයි. වෙනි ශාස්ත්‍රවරුන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක. එහෙම ගත්තම චරිතයක් විදිහට සුවිශේෂී ආගමික හැඩයක් වගේම දේශපාලන හැඩයක් මං ඔහු තුලින් දකිනවා. මං හිතන්නේ විප්ලවවාදී ගති ස්වභාවයන් හොඳින් ප්‍රකට කළ චරිතයක්. මරණය අභියස පවා තමන්ගේ අරමුණ අත් නොහැර සිටියා. එතකොට අනිත් කාරණාව මං හිතන්නේ කොයිතරම් දුරකට ආගමික ශාස්ත්‍රවරයෙක් ඔහුගේ හෝ කොයිතරම් දුරකට ආගමික ශාස්ත්‍රවරයෙක් ඔහුගේ ජීවිත කාලය තුළ සැබවින්ම ප්‍රකට කරපු ලක්ෂණ පසුකාලීනව ඔහුගේ අනුගාමිකයන් විසින් ඒ ආකාරයෙන්ම පිළිපදිනවද, ඒ ආකාරයෙන්ම බාරගත්තද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඇත්තටම මේ මොහොතේ එළියේ දකින ජේසුස් වහන්සේ කියන්නේ ඇත්තට මේ මොහොතේ ජීවත් වෙච්ච ජේසුස් වහන්සේගේ චරිත ස්වභාවයන්ද අපි මේ අරගෙන තියෙන්නේ. එහෙම ගත්තනම් පීඩකයාගේ භූමිකාවට යන්න පුළුවන්ද මේ ලෝකයට? මොකද ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් සියල්ලේම ප්‍රධාන ආගම් බවට පත් වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේ මුල් කරගත්ත කතෝලික හෝ ක්‍රිස්තියානි දහමක්, ක්‍රිස්තියානි ආගමක්. එතකොට පීඩිතයා වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් ශාස්ත්‍රවරයා විදිහට බාර ගනිමින් පීඩකයාගේ භූමිකාවට රටවල් එන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මට තියෙනවා.